වතුකරේ ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට වගේම ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් තවදුරටත් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද බොගවන්තලාව බ්‍රිඩ්වෙල් ප්‍රදේශයේදී කෙරුණු නව නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියටපත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළා. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මල්වතු මහ විහාරයටත් පැමිණියා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මල්වතු මහ විහාරයට පැමිණ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව මහනුවර පවතින පැරණි විහාරස්ථාන සංරක්ෂණය කිරීම පිළිබඳවද එතුමන් මහනාහිමියන් සමඟ සාකච්ඡා කර තිබෙනවා. මේ අතර භගවන්තලාව බ්‍රිඩ්වෙල් වතුයායේ ඉදිකළ වතු නිවාස 155ක් අද ජනතා අයිතියට පත් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉන්දියානු සහ ශ්‍රී ලංකා රජයේ රුපියල් මිලියන 175ක වියදමින් මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකෙරුණා. මේ අවස්ථාවට අමාත්‍ය පලිනි දිගම්බරම් සහ ශ්‍රී ලංකා ඉන්දියානු මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්දු යන මහත්වරුන්ද එක්ව සිටියා. මම එදා කිව්වා මට අරක්කු බෝතල් දෙන්න බෑ කියලා. ගෙවල් දෙන්නම් කියලා. ඉතින් එදා කිව්වේ ගෙවල් වලින් අපි මේ ආණ්ඩුව හැටියට 25,000ක් දෙන්න යනවා. මං ආපහු කියනවා අරක්කු ඉල්ලේ. මොකද මේ රටේ මේ කඳුකරේ ඉන්න වතුකරේ යනික් දෙවිඩ ජනතාවට ශ්‍රී ලාංකික පුරවැසිකමේ සම්පූර්ණ භුක්තිය තියෙන්න ඕනේ. ඒක නමට සීමා කරන්න බෑ. විශාල දියුණුවක් නුවර එළියට එනවා. වතුකරේට එනවා. දැන් අපි මේක ආර්ථිකයක් දියුණු කරන්න ඕනේ. ආර්ථික වශයෙන් ඔය අතට මුදල් එන මීටත් වඩා හොඳට මුදල් එන සටන් ක්‍රියාත්මක කඳුකරේ දෙවිඩ ජනතාව අමතක කරලා නැහැ. අරක්කු බෝතල් නැති එක ගැන කනගාටු වෙමින් මගේ කතාව මම අවසන් කරා. අද උදේ පොලිස් නිලධාරියෙක් අනතුරට ලක් කරලා ඩිෆෙන්ඩර් රථයක් පලා ගෙහින්. රථයේ සිටි පිරිස සිද්ධිය වසන් කරන්නට හැදුවත් ඒකට පොලිසියෙන් නම් ඉඩක් ලැබුණේ නැහැ. විශේෂ රාජකාරියකට බම්බලපිටිය පොලිසියට පොලිස් යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි නිලධාරියෙක් අද අලුයම රිය අනතුරකට ලක් වෙලා. අදාළ නිලධාරියා බොරැල්ල පොලිසියේ ඉඳන් ඩුප්ලිකේෂන් මාර්ගය ඔස්සේ බම්බලපිටිය දෙසට යද්දී තමයි කොළඹ ඉඳන් ආපු ඩිෆෙන්ඩර් රථේ ගැටලා තිබුණේ. රථේ ගැටුණු පොලිස් නිලධාරියා එතනම දාලා පැනලා යන තරම් ඩිෆෙන්ඩර් රථයේ සිටි පිරිස අමානුෂික වෙලා. බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මේ වෙනකොට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකගේ ප්‍රතිකාර ලබනවා. විමර්ශන කළ පොලිස් නිලධාරීන්ට අනතුර සිදුකර පලා ගිය බව කියන මේ ඩිෆෙන්ඩර් රථය අද හවස රාජගිරිය පැත්තේ නිවසක තිබියදී හොයාගන්න හැකි වුණා. අදාළ රථය ව්‍යාපාරිකයෙකුට අයත් එකක් වන අතර සැකකරුවන් කිහිප දෙනෙකුත් අත්අඩංගුවට ගන්න පොලිසිය කටයුතු කළා. මේ ලියාපදිංචි අයිතිකරු ගාලුපාර කොල්ලුපිටියේ ලිපිනයේ පදිංචි විසිත ශ්‍රී විජේසේකර නැමැති රියදුරු වශයෙන් කටයුතු කළ බව කියන තැනැත්තාත් බාර වෙලා තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර ඊයරෑ ගල්කිසු මුලස්ථාන පොලිසිය සහ තවත් පොලිස් ස්ථාන 10ක් එකතු වෙලා විශේෂ රථවාහන මෙහෙයුමක් සිදු කළා. ඒ මෙහෙයුමේදී රථවාහන 10කට ආසන ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කළා. බීමත් රීදුරන් වගේම මාර්ග නීති උල්ලංඝනය කරපු විශාල පිරිසක් පොලිස් බහරයට ගනිද්දී තමයි මෙන්න මේ ඩිෆෙන්ඩර් රථය ගැනත් පොලිසිය අවධානය යොමුනේ. කිරිබත්ගොඩ පැත්තේ පුද්ගලයෙකුට අයත් මේ රථය බලපත්‍ර නොතිබුණු එක වගේම වෙනත් මෝටර් රථයකට අයත් අංක තහඩුවකුත් සොයාගෙන. යහපාලන රජයෙන් සංවර්ධන කටයුතු සිදු නොකරන බවට මතයක් ගොඩනැගීම සඳහා ඇතැම් පිරිස් උත්සාහ දරන බව නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ තවත් උදාගම්මානයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද එක් වෙමින්. දෙහිඅත්ත කණ්ඩිය මිලිඳුපුර උදාගම්මානයේ ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය පැවැත්වුවේ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු නිවාස 25කින් සමන්විත මෙම උදාගම්මානය සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 240ක්. අද රට තුළ එක්තරා කණ්ඩායමක් විවිධ ක්‍රම තුළ උත්සාහ දරනවා යම් මතයක් ගොඩනගන්න. මේ ආණ්ඩුවෙන් ජනතාවාදී වැඩක් සිදුවෙන්නේ නැති කියන මතය නිර්මාණය ඔක්කොම පිස්සු නටනවායි කියන මතයක් ඇති කරලා උත්සාහයක් දරනවා අර හිටපු ඇත්තෝ ටික කොහොම හරි තාන්න මාන්න තනතුරු වල පිහිටවන. ගෙවල් හදන එක රකට පළක් නැද්ද? ඡන්ද අයිතිය විතරක් තිබුණු පළියට ඇතිද කියලාමක් නැහැ. ගෙයක් නැහැ. මරු ක්‍රමය. මම කියන්නේ ඒ ඇයට අංග සම්පූර්ණ පුරවැසිය නෙවෙයි භාගෙ පුරවැසි. අමුතුම සිද්ධියක් දැන් වෙනවනේ රටේ. පන්සලට යනවා එළියට ආපු හැටියේ මයික්‍රොෆෝන ටික දික් කරනවා පටන් ගත්ත හැටි කියනවා රට අනුතර. බුද්ධඝම ඉවරයි. රත්කම තරුණයින් දෙදෙනා ඝාතනයට ලක් වෙලාද එහෙමත් නැත්නම් තවමත් ජීවතුන් අතරද
මේකන දැන් ප්‍රශ්නයක් මතුවලා තියෙන්නේ අදාළ තරුණයින් දෙදෙනා ජීවතුන් අතර සිටින බවට පවසමින් පිරිසක් කප්පම් ඉල්ලන හින්දා. රසින් සහ මංජුල පොලිසියේ බව කියන පිරිසක් විසින් පසුගිය මාසේ 23 වෙනිදා පැහැරගෙන ගොස් තිබුණේ ගාල්ල රත්ගම රත්න උදාගම පිහිටි මංජුලගේ නිවසේ සිටියේදී. ඔවුන් ගැන හරි තොරතුරක් නැති හින්දා පොලිස් ප්‍රතිවරයා නියෝග කළේ එහි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහාර කරන්න. ඒ ප්‍රතිපලයක් හැටියට දකුණු සහ සබරගමුව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති රවි විජයගුණවර්ධන මහතා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට මාරු කරනවා. ඊට පසුව දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා සහ එහි උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්තරංගුඩ ගන්නත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තා. ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් හෙළිවුණේ රසින් සහ මංජුල අග්මීමන ගුණාමුල්ල ප්‍රදේශයේ පාළු නිවසකට රැගෙන ගොස් වද හිංසා පමුණුවා ඇති බවයි. පසුව දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ ගුණාමුල්ල නිවසේදී ඝාතනය කෙරුණු මෙම තරුණින් දෙදෙනා වලස්මුල්ල මැදගහගොඩ කණුමුල්දෙණිය රක්ෂිතයට ගෙන ගොස් පුළුස්සාදම ඇති බවටයි. මෙම තරුණින්ගේ බවට සැක කරන අස්ති කොටස් කිහිපයක් පෙරේදා සොයා ගැනුණා. මේ අතර එම ස්ථානයේ ස්වර්ණවාහිනී කණ්ඩායමක් අද ගියේ තවදුරටත් එම ස්ථානයේ විස්තර සොයා බැලීමට. එහිදී සිද්ධිය වූ බව කියන ස්ථානයට මදක් දුරින් තවත් අස්ති කොටස් කිහිපයක්ම දැක ගන්න ලැබුණා. ප්‍රදේශයේ අවට ගස් කිහිපයක්ද පිලිසි ඇත්තේ මෙලෙසින්. රසින් සහ මංජුලගේ බවට සැකකරන පිලිස්සුණු ඇඳුම් කැබලි කිහිපයක් සහ ජංගම දුරකථන කොටස් කිහිපයක් ඊයේ සොයාගෙනුනේ දෙවිනුවර වැල්ලමඩම ප්‍රදේශයේ නිවසක් පිටිපස වළදමා තිබියදී. සිද්ධිය සම්බන්ධයෙන් අත්තනගුඩ ගෙන සිටින පොලිස් පරීක්ෂකවරයා මෙම නිවසේ තාවකාලිකව රැඳී සිටි බවටද පොලිසියට තොරතුරු වාර්තා වී තිබෙනවා. මේ අතර අවස්ථා කිහිපයකදීම මංජුලගේ පියාට කප්පම් ඉල්ලා දුරකථන ඇමතුම් ලැබී තිබෙනවා. මේ ගැන ප්‍රදේශය බහර සහකාර පොලිස් අධිකාරිවරයාට ඔවුන් පැමිණිලි කරලා. පසුගියදා රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා කරපු හෙළිදරව්වෙන් පස්සේ තමන් කොකේන් භාවිත කරන්නේ නැහැ කියලා ඔප්පු කරන්න ඔහු රුධිර පරීක්ෂාවක් සිදු කරමින් එහි වාර්තා මාධ්‍යයටත් ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් තමන් නිර්දෝෂී කියලා ඔප්පු කරන්න නම් මේ ආකාරයෙන් රුධිර පරීක්ෂාවක් සිදු කරන්න කියන කාරණාව. ඒ අනුව අද තවත් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් තමන් කොකේන් භාවිත කරන්නේ නැහැ කියලා තහවුරු කරන්න රුධිර පරීක්ෂාවක් සිද්ධ කළා. කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතරණ මහතාගේ මාතර නිවසට පෞද්ගලික හෙදකාරී මණ්ඩලයක් පැමිණෙන්නේ ඔහුගේ දැනුම් දීමක් අනුවයි. එහිදී තමන් මද්‍රව්‍ය භාවිත කර ඇද්දැයි තහවුරු කර ගැනීම සඳහා රුධිරය සහ මුත්‍රා සාම්පල් ඔවුන්ට ලබා දුන්නා. ඇතර මේ මද්‍රව්‍ය සම්බන්ධ හරිම පරීක්ෂණ කරන්න අපේ හිස කෙස් ලබා ගැනීම හරි වැදගත්. ඒ නිසා මගේ කෙස් සාම්පලයකුත් දුන්නා. දීලා මම කිව්වා මද්‍රව්‍ය විතරක් නෙවෙයි රුධිර පරීක්ෂාවෙන් හොයාගන්න පුළුවන් සමාජ රෝග HIV ඇතුළු ඕනම ලෙඩක් ගැන පරීක්ෂා කරන්න. මේ අතර රන්ජන් රාමනායක අමාත්‍යවරයාගේ ආන්දෝලන නාත්මක ප්‍රකාශය අදත් දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබුණා. උන්නහදන් ලේ පරීක්ෂා කරලා පෙන්වලා දෙන වார்த்தාවක්. ලේ නෙවෙයි හත්තිලගේ පරීක්ෂා කරන්න ඕනේ මොලේ. මොලේ පරීක්ෂා කරලා වැඩක් නැහැ මොලේ නැහැ. නැති මොලේ කොහොම මේ පරීක්ෂා කරන්නේ දොස්තරලා? මම හිතන්නේ එතුමා නළුවෙක් නේද? එතුමා කීර්තිමත් නළුවෙක්. මේ වෙනකොට නම් පේන්නේ විහිළුවක් විදිහට තමයි මේ කියලා තියෙන්නේ. අර රංජන් රාමනායක මහත්තයා ගිහිල්ලා රුධිර සාම්පල් දුන්නා වගේම තමන්ගේ මානසික රෝගීන් බලන වෛද්‍යවරයෙකුත් හම්බුනොත් හොඳයි කියලා දැනෙනවා දැන්. අපිට ගම්වලින් එක එක මිනිස්සු ගියාම අහන රංජර පිස්සුද? රජ පිස්සු කෙලිනවද? රංජන්ම කියනවා පුළු පාර්ලිමේන්තුවේ 24 වත්ත කොහෙද අහුවෙලා කියලා. ඇමතිවරුත් ඉන්නවා අනිත් පැත්තෙත් ඉන්නවා. ඒ අතරම කියනවා JVP කෙනන් කවුරුත් නැහැ කියලා. රංජන් රාමනායක මහත්තයා කියනවා කුඩු ගහන කට්ටියකින් කොකේන් පාවිච්චි කරන වැඩිපුර කට්ටිය ඉන්නේ පොහට්ටුවේ කට්ටිය කියලා. මේක බරපතල අපහාසයක්. දැන් ඊට පස්සේ මේ ගැන හොයන් දැන් දාන කුඩු කමිටු. කුඩු කමිටුවේ සභාපති ඉන්නේ ලක්ෂ්මන් කිරියල්ලි මහත්තයා. මට විශ්වාසයි මේ පාර්ලිමේන්තුව තුල මේ මත් කුඩු පාවිච්චි කරන එකම මන්ත්‍රීවරයෙක්වත් නොමැති බව. රංජන් රාමනායක කිව්වට ගිහිල්ලා මෙන්න අත කියලා දික් කළා. ඔකෙන් ලේ දෙන තරම් මොට්ටේ නෙවෙයි අපි. මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කට්ටිය පුනරුත්ථාපනය කරන්න මගේ අමාත්‍යංශයට තමයි බාර වෙලා තියෙන්නේ. මන්ත්‍රීවරු ඉන්නවා නම් ඉස්සෙල්ලම මේ මන්ත්‍රීවරුන්වත් මම ලෑස්ති පුනරුත්ථාපනය කරලා ගන්න. අප දැන් සූදානම් කෙටි විරාමයක් ලබා ගන්නට. විරාමයෙන් අනතුරුව තවත් පුවත් රසක් බලාපොරොත්තු වන්න.